මේ තත්ත්වය තියෙන්නේ ජනතාව කබලෙන් ලිපට වැඩි වීම සඳහා ඔවුන් ඉන්ධන මිල වැඩි කරලා තියෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල මෙවර ඔවුන් වැඩි කළා. ඒ තුල අත්‍යවශ්‍ය ආහාර ගන්න මිල ඉතා ඉහළ ගිහිල්ලා තියෙනවා. කාල් කිලෝ එකක් රුපියල් 95යි 95 කිව්වට දැන් 120යි 150යි 200 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. සීනි කිලෝ එකක් රුපියල් 85යි කිව්වට දැන් රුපියල් 120 30 දක්වා ගිහිල්ලා තියෙනවා. සැමන් ටින් එකක් රුපියල් 100 තිබුණ එක දැන් 350 දක්වා වැඩි වෙලා තියෙනවා. පරිප්පු කිලෝ එක 160 තිබිච්ච එක රුපියල් 200 250 දක්වා වැඩි වෙලා තියෙනවා. තවත් ඉදිරියට මේවා තවත් වැඩි වෙනවා. ඒ වගේම අද වෙද්දී විදේශයේ ඉගෙන ගන්න ළමයින්ට තමන්ගේ දේවාපියන්ට ඩොලර් පිටරට යවන්න බැරි තත්ත්වයක් තියෙනවා. ලංකාවල බැංකුවල කිසිම බැංකුවක ඩොලර් හිඟ නැතුව තියෙනවා. ඩොලර් හිඟියක් තියෙනවා.